සියලු සත්වයන්ගේ පින පිණිස හිතන්න එපා මේ ලෝකෙට ධනවතෙක් බිහි වෙන්නේ ඒ කෙනාගේ පින තමයි කියලා. ඔය මෝඩ මානසිකත්වයෙන් අපි අයින් වෙනවා. හීන ප්‍රාන්තිකයන්ගේ මානසික මට්ටමට එන්න එපා පිණිසනේ කවදා. මේ ලෝකෙට ධනවතුන් බිහි විය යුතුද නැද්ද? බිහි විය යුතුයි. ධනවතුන්ට වෛර කරන්න නෙමෙයි තියෙන්නේ. මේ ලෝකේ අපි හැමෝගේම අතරින් කෙනෙක් බුදු වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. මේ ලෝක සත්‍ය සියලු දෙනා අපි අතරින් කෙනෙක් පසේ බුදු වෙනවා. එපාද? ඒ කවුද? පසේ බුදුන් වහන්සේලා. අපි අතර තිරස ශාසනවල අග්‍රස්ථාන දරනවා. තව පිරිසක් අසූ මහා ශ්‍රාවකයෝ වෙනවා. තව පිරිසක් ඒ ශාසනයේ යම් යම් කාලවල බිහි වෙලා ඒ ශාසනය නගා සිටවනවා. තව පිරිසක් ශිෂ්‍යයෝ හදාගෙන ඒ ශිෂ්‍යයෝ යහමගට ගන්නවා. ඔය ආකාරයෙන් පින්වදින මේ ශාසනය ඇතුළේ ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා, ලෝකයේ ඇතුළේත් ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පින්වදින මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට දොස් නගන්න අපිට බෑ. ඒ වගේම පින්වදින මේ ලෝකයේ ඔය හැම කියන අයම ඉන්නවා. මොනවා හරි හෝ පැතිකඩකින් කවුරු හරි දිනු වෙනවා නම් ඒක මුළු ලෝකෙටම බලපානවා. ඒක යාට විතරක් නෙමෙයි. තෝමස් අල්වා එඩිසන් මහත්තයා බල්බ් එක හොයාගත්තාම එයා ඒකෙන් මිලියන කෙනෙක් වුණා. ඒ කාලේ හිටපු ධනවත්ම මිනිස්සෙ. කොහොමද ධනවත් වුණේ? බල්බ් එක හොයාගත්තා. මේ කවුරුත් බල්බ් එක හොයලා තිබුණ නෑ වෙනකොට. ඊට පස්සේ එයා ඒක දිගටම නිපදවමින් ලෝකේ පුරාම ඒක විකුණුවා. ඒකෙන් මහා ධනවතෙක් බවට පත් වුණා. ඒකෙන් යහපත උනේ යාට විතරද? රෑට එහෙම මොකක් කරන්න වෙන්නේ නැහැ නැත්තම්. යාර විතරක් යහපත වුණා. සීළු දෙනාට යහපත වුණා. ඒකයි මම දෙන්නේ මම ඔබට කියන්නේ. ඔබ හැම කෙනාටම යහපත ප්‍රාර්ථනා කරනවා මිස. කිසිම කෙනෙක්ගේ කඩා වැටීම ප්‍රාර්ථනා කරන්න එපා. ඒව මහා මෝඩ මානසිකත්ව පිටින් අපි ඒවෙන් අයින් වෙනවා. හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. අය ඒ ඒ දේවල් කරනවා. ඒකෙන් හැමෝටම යහපතක් වෙනවා. මම ඔබට කිව්වේ ඔබ අපි ආශ්‍රය කරන මහත්තේ මේ ලංකාවේ හරක් දුක් විඳින එකෙන් ඒ හරක්ව බේරගත්. ඉස්සර හායවේ හරක්ගේ, මැඩෙව්වේ හරක්ගේ, ගොවිතැන් ඔක්කොම කළේ හරක්ගේ. ගොවියෝ ගොවිතැන් කරන කාලේ හරක්ට වද දුන්නේ නැහැ. හරක් ගොවිතැන් කරන්න පටන් ගත්තට පස්සේ හරක්ට ලොකු වදයක් දෙන්න පටන් ගත්තා. මෙතන ගොවියෝ ගොවිතැන් කරන කාලේ අන්නගුලෙන් සීසෑවේ. ඒ කියන්නේ නගුලට හයි කළා දීපේ අනක්. දැන් හයි කළා තියෙන යකඩ කුල්ලක්. ඉස්සර කලේ පස බුරුල් කරන එක මිස පස පෙරලන එක නෙමෙයි. අද කරන්නේ පස පෙරලනවා. හාලා දිනව දැකලා දිනව නේද? එතකොට තමයි ලස්සන. ඔක්කොම නිකන් එස් අකුරු වගේ. අනිත් පැත්ත ගහලා රැලි රැලි තිනව ඒ තමයි හාලා දිනව කියලා ලස්සනයි කියලා හිතෙන්නේ. එහෙම නෙමෙයි පින්. හාපු ක්‍රමයක් තිබ්බ. අන්නගුලෙන් හැම අන්නගුලෙන් ඉරි අඳින එක කරන්නේ. ඊට පස්සේ හරක් ටික ඕකේ දක්වනවා. ඊට පස්සේ හොඳට මඩ වෙනවා. මඩ වෙච්ච ටික කලල් කරලා ඇලපළු හදලා ඕකට වීහිනවා. කවදාවත් අර උඩ තිබිච්ච සාරේ මොද මුදුන් මුලක් නැහැ නේ පින්වදනි. මං හිතන විදිහට වීගහට නේද? එහෙනම් ඒක අපායට යන කයියන්නේ. දැන් නුග ගහක් හිටෙව්වම හැමදේම ඕක යනවා අපායට යනකම්. මේ යනවා ඇති යටතම. ඒකෙන්ද යට තියෙන අස්ති මුල්ලේ තියෙන ඔක්කොම සාරය ඇද ඇද ගන්නවා. නමුත් ගොයන් ගහ එහෙම එකක් නෙමෙයි. එයා හැමදෙස්සම ගන්නේ උඩ හරියේ තියෙන ටික විතරයි. එයා හරි ගොවියෝ ගොවිතැන් කරන කාලේ සත්තුන්ට එහෙම වද හම්බුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ මොකද උනේ? සීහෙලයන්ගෙන් ඕව අතුරුදහන් වෙවි යනකොට සීහෙලයට ඕනේ වුණා මක් කරන්නද? මුළු ලෝකෙටම කන්න දෙන්න. කන්න දෙන්න නෙමෙයි.
මුළු ලෝකෙම තියෙන ඒවා රැස් කරගන්න ගබඩා කරන්න ඉස්සෙල්ලා ඉතින් ගමේ තමන්ට ඕන ටික විතරනේ වගා කරගත් ගබඩා කරගන්න ඕන වුණාට පස්සේ ඉතින් ඔහොමනම් හාලා හරියන්නේ නැහැ පුතේ හොඳට හාන්න ඕනේ ඊට පස්සේ මොකද කරේ නගුලට ඇඳුවා කුල්ලා දැන් ඉතින් ඒක අදගෙන යනකොට හරකට හොඳ පණ යනවා ඒක උගෙත් ඉතින් කර්ම ශක්තිය තමයි අර ගොවිය ගොවිතැන් කරන කාලේ හරක් වෙච්ච උන් වාසනාවන්තයි හරක් ගොවිතැන් කරන කාලේට අහම මොකද උනේ මහා වාසනාවකට මුණ දෙන්න සිදුනා නැත්ත දැකලා දිනවනේ නැත්ත හපනවා අන්තිමට ගහලා 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 ඒත් යන්නේ තුනහා දෙකරනවල නැත්ත විකනවා කරිප්පුටියක් ගහගෙන ඉතින් ගොවියයින් ඒ ගොවියොත් මඩ සෝදාගත් කළ ගොවියා රාජකමට සුදුසුයි මඩ සෝදා කර හරක මස් කඩේට සුදුසුයි ඒකයි ඔය තියෙන්නේ මේ හරියට දන්නේ නැති කම නිසා ගොඩාක් දුක් විඳ මිනිස්සු හරක් ඇත්තනම් මිනිසුන්ට වඩා මිනිසු දුක් විඳ හරක් ඉතින් ඔබ අපේ දන්න මහත්තේ මොකද කලේ හොයාගත්තා මැෂින් උඹලට දැන් හාරන්න නෙවෙන්නේ හාරහන් ඔය හරක් පැත්තකින් තියෙන දේ මේකෙන් හාරහන් ඇති වෙනකන් හාරගෙන ඉන්න තෙල් ටිකක් ගහලා දැන් ඉතින් හාරගෙන ඒ වගේ පින්වතුනි නව නිපුණ හොයාගන්නවා කියන එක ලෝකෙට හරි වාසනාවයි ඒකයි මම ඔබට කියන්නේ මේ වේ තියෙන හරි පැත්ත දකින්න ඒ අයට ආශිර්වාද කරා මං ආශිර්වාද කරගෙන ඉන්න පින්වතුනි මේ ලෝකේ දියුණු වියයි සම්බත සියලු දෙනාට බණ කියන්න ලැබේවා කියලා කවදා හරි මොකද හේතුව පින්වතුනි ඒගොල්ලෝ හරි පාරේ ඉන්නේ හරි පාරේ කියන්නේ ඒගොල්ලෝ පාරේ යන්න දන්නව වැරදි පාරේ ඉන්නේ ඒකයි වැරදි කරන්න දෙන්නේ මොකද්ද ඒක අල්ලලා පාරේ කල්ලලා හරි පාරෙන් තියන්නේ විතරයි තියපු ගමන් පින්වතුනි ඒගොල්ලෝ යනවා ඒක අදාගෙන නිවන ඒකයි මේ ලෝකෙට ඒක මිනිස්සු කරපු දේවල් සම්බන්ධව පින්වතුනි ඔබ හැමතිස්සෙම අප්‍රීෂিয়েට් කරන්න අප්‍රීෂিয়েට් කළේ නැත්තම් පින්වතුනි ඔබට yaad වෙන්නේ නැහැ ඒවා ඒකයි ඔබට කියන්නේ පින්වතුනි බත් ගාන අතට ගත්තට පස්සේ හිතින් පින් අනුමෝදනාවක් කළා බත් එක කන්න කියලා දවසක මේ ලෝකෙ පින්වතුනි ඇලවේලි ඉදි කරපු දවස ඉඳලා ඒ වට සහ සම්බන්ධ වෙලා කටයුතු රජවරු කරපු රජවරු ඒ හැම කෙනාම සිහිපත් වෙලා ඉන්න පින්වතුනි බත් පිඟාන අතට එනකම් ඒකට සහ සම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනාටම පුණ්‍යානුමෝදනාවක් විනාඩියයි යන්නේ පිඟි. ඕන්නම් බත් මේ කන්න ඔච්චරම ඕන්න කෙල වැක්කේට මම පුණ්‍යානුමෝදනා කොහොමද හඳුන්නේ කරන්නේ කෙල වැල් බේරෙනවා කට දිගේ. හරි එහෙනම් කටේ දාගෙන කරන්නකො. එහෙම හරි කමන්නේ. දෙවෙනි බත් කටේ ඉඳලා කරන්නකො. එහෙමත් බැරි නම් කාලේ ඉවර වෙලා කරන්නකො. හැමදෙස්සම පින්වතුනි කෘතඥ පූර්වක වෙන්න මේ ලෝකෙට. ඒවා හරි වටිනවා පින්වතුනි. නැත්තම් අපිව වැටෙනවා අර හීන ප්‍රාන්තිකයෙන්ගේ පැත්තට. හීන ප්‍රාන්තිකයෙක් වෙන්න එපා කවදක්වත්. මම කියන්නේ හීන ප්‍රාන්තිකයෙක් වෙන්නේ සල්ලි නැතුව එහෙම නෙමෙයි. පොහොසත් කියන්නේ මොකටද වෙන්නේද? දැන් එයා හරි පොහොසත් එක්කෙනෙක්. මොකද්ද ඔය කිව්වේ දැන්? කියපු ගමන් ඔළුවට වැටෙන්නේ මොකද්ද? ඈ? ඇති එනම් සල්ලි පැලෙන්න. බුදුහාඳුරෝ පොහොසත්ද නැද්ද? පොහොසත්. බුදුහාඳුරෝ තමයි මේ ලෝකේ පොහොසත්ම එක්කෙනා මොන වෙන්ද? අධ්‍යාත්මික පොහොසත්කම. පොහොසත් කියන එක පින්වදෙන විවිධාකාර පැතිකඩවල තියෙනවා. අධ්‍යාත්මික පොහොසත්කම තියෙනවා. ආචාර ධර්ම වලින් පොහොසත්කම තියෙනවා. අධ්‍යාපනයෙන් පොහොසත්කම තියෙනවා. වත්කම් වලින් පොහොසත්කම තියෙනවා. දැනුමෙන් පොහොසත්කම තියෙනවා. සීලවන්ත ගුණවන්තකමින් පොහොසත් අය ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඔය හැම පොහොසත්කමම ලබන්න තියෙන එක මාර්ගය. වත්කම් කියන නැත්නම් මිල මුදල් කියන පොහොසත්කමත් ලබන්න තියෙන පින්විතන ඔය මාර්ගයම තමයි. එහෙනම් පොහොසත් කියන එක වින්දුනේ මේ ලෝකෙට යහපතක් කරන එකක් නෙවෙයි. අයහපතක් කරන එකක් නෙවෙයි. කවදාකවත් හිතන්න එපා අනිත් පැත්තට වින්දුනේ. එහෙම අනිත් පැත්තට හිතුවාම හරි කරදරයි. දැන් ඔබ එනවා දානයක් දෙන්න. මෙහෙම වෙනවා පින්විතනේ. දැන් මේ අපේ හාමුදුරන්ට එහෙම පල්ලෙය වැඩ කරන හාමුදුරන්ට හොඳට අත්දැකීම ඇති ඕවා. ඔබ එනවා දානයක් දෙනවා එක්කන් එනවා කාව හරිද? පිරිසක් එක්කගෙන එනවා. ඒ එන්නේ හීන
ප්‍රාන්තිකයෝ ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබ ආශ්‍රය කරන්නේ එහෙමයි නම් ඉතින් එහෙමයි නෙකන් එන්න ඕනේ. හීන ප්‍රාන්තිකයෝ එන ඔන්න දැන් දාන්නේ දෙන්න. දැන් ඔබ නම් දේශනා අහලා හරි මොනවා හරි පොත් කියවලා හරි මොනවා හරි ක්‍රමයකට දැන් හීන තත්ත්වෙ මිදි මිදි උඩට නගිනවා ඇත. නමුත් මේ මිනිස්සු තාම හීන තත්ත්වෙමයි ඉන්නේ. මේ මිනිස්සු ඇවිදින්න පිංගදුනි. ඔන්න ඔතනට ඇවිදින්න ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සෙක් කවුරු හරි. එහෙම එනවනේ මේ මේ ස්ථානයේ ලංකාවේ අති ප්‍රසිද්ධ මිනිස්සෙ එනවා. නළුව වෙන්න පුළුවන්, ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්, වැටි ඇමතුරු වෙන්න පුළුවන්. මම ඔබට කිව්වේ ජනාධිපතිතුමන් දිලෙන මහතුරු බව ඇවිල්ලා ගියයි කියලා. ඉල්ලනවා දන්නේ මහත්තයා දැන්. ඇවිල්ලා ගියා. මම අහන්න ආවේ ස්වාමී මං ඉල්ලන්නද කියලා. මං කව මහත්තයා දෙවක මගෙන් අහන්න දෙයක් නැහැ නේ ඔබතුමා දන්නවනේ උත්තරේ. බැරි වෙලා හරි ඉල්ලලා බැරි වෙලා හරි ජනාධිපති වුණොත් අමතක කරන්න එපා දහම. මම ඔබතුමාට උදව් කරන්නම් ගොඩ දාන්න ඔබතුමා රට ගොඩ දාන්න මම ඔබතුමාව ගොඩ දාන්නක්. ඒකට ඉතින් මෙහෙ එන්න ඕනේ මං ඔහෙනම් එන්නේ නැහැ කියලා. මේ තව මහත් එක්ක ආවත් ඕක තමයි කියන්නේ. ජනාධිපති වුණාම ආවත් ඕක තමයි කියන්නේ. ජනාධිපති මන්දිරයට ඇවිල්ලා නම් බණ කියන්න බෑ මහත්තයෝ. මෙහෙට එන්න. මාසෙකට සැරයක් හරි එන්න. පැය දෙක තුනක් මං දෙන්නම්. අන්න එතකොට දැන් ඔබට හිතෙනවා ජනාධිපතිට විතරයි අපිට නෑ. අන්න ඒක තමයි මං කියන්න හදන මේ හීන ප්‍රාන්තිකකම කියන්නේ. ඔබට එහෙම එන්නේ නැහැ කියලා මං හිතන්න. එහෙම එනවනම් පින්වතුනි හීන ප්‍රාන්තිකකම. මං ඔබටයි ජනාධිපතිතුමාටයි දෙන්නටම එකටද සලකන්න ඕන. දහම පැත්තෙන් නෙමෙයි පින්ද ලෝකෙ පැත්තෙන් මට කියන්න. දහම පැත්තෙන් දෙගොල්ලොම එකයි තමයි. නමුත් රටේ ජනාධිපතිතුමා කියන රටේ කීවෙනි පුරවැසියා? ඔබ කීවෙනි එකන. අහලා බලන්න ගිහින් කයින් හරි මං කියන්නේ පුරවැසියාද කියලා. ඒකයි මම ඔබට කියන්නේ මේකද ජනාධිපතිතුමාට ගරු කරන්න ඕනේ හැමෝම. අගමැතිතුමාට ගරු කරන්න ඕනේ හැමෝම. කවුරු වුණත් කමක් නැහැ. මොකද බින්දුනේ අපිට වඩා ලොකු සේවයක් ඒ පැති වලින් ඒ අය කරනවා. ඔබටයි මටයි පුළුවන් රට පාලනය කරන්න. සාධාරණද අසාධාරණද කියලා හිතන්න නැතුව මට මේකට උත්තරයක් දෙන්න. ඔබට පුළුවන් ද ඔය කුඩු විකුණන මිනිස්සු ටික අල්ලලා ඉවරලා ඉල්ලන්න? පුළුවන්ද? නැහැ. ඉතින් ඒක කවුරු හරි කරනවනේ. මේ අපිට කරන්න බැරි දේවල් නේ කරන්නේ. ඔබට පුළුවන් ද කාවරේ හිරේට යවන්න? බෑ. ඔබට පුළුවන් ද පින්වද යුද්ධ කරන්න කියලා? නෑ. එහෙනම් එක එක මට්ටමින් පින්වතුනි ඒ අය හැමදේම කරනවා. අපිට කරන්න තියෙන පින්වතුනි අපි වෙනුවෙන් යම් සේවයක් කරනවා දැකලි වෙලා අන්නේ සේවය ඇප්‍රීෂিয়েට් කරන්න. ඒකට කෘතඥතාවයේ පළ කරන්න හැමතිස්සෙම. එහෙම කරන්න බින්ද. ඉතින් මාර කියන්න ගියේ බින්දනේ අර හීන ප්‍රාන්තිකයෝ මෙහි ආවට පස්සේ බැරි වෙලා හරි අර වගේ හැමදාම ඒ අය එන එකක් නෑ සමහරට. සමහරට මේ ඔබ අතර ඉඳගෙන ඉන්න ඔබ දන්නෙත් නෑ. අහලා බැලුවද එහා පැත්තේ ඉන්න කෙනා මොනවද කරන්නේ කියලා? ඔබ එහෙම අහන්න යන්නෙත් නැන්නේ. 36ම අහන්න ඕනේ නැහැ. ඔබ දන්නේ එහා පැත්තේ එක්කෙනා කොල් කරන එක්කෙනාද නැත්නම් එහා පැත්තේ එක්කෙනා මේ රටේ ඉන්න අග්‍ර මිනිස්සුද කියලා? කවුරු හරි ලෝකෙම පිළිගත්තු මිනිස්සුද කියලා? මේ බණ අහනවා බින්ද ලෝකෙම පිළිගත්තු මිනිස්සු. සමහරට ඒ අය මෙහෙ එන්නේ නැහැ. ඉතින් කොහොම හරි වෙන්නේදනේ? ඒ වගේ මිනිස්සෙක් එනවා. ඒ ආවට පස්සේ එයාගේ තියෙන පුණ්‍ය ශක්තියද වින්දින ඉතින් එයාට අවස්ථාවක් හම්බ වෙනවා. සමහරට මේ හාමුදුරුවක් දන්නේ නැහැ කවුද කියලා. නමුත් ඒ අර ආපු මිනිස්සයෝ දන්නවා මෙයා කවුද කියලා. ඉතින් ඒ මිනිස්සයාටත් කියනවාද අලුතෙන් එන්නේ ඇවිල්ලා ඉන්නේ ඉතින් අලුතෙන් ආපු කෙනෙකුට තියා වැඩිපුර සලකන්න එපා වින්දින. මොකද ඔබගේ ගෙදරනේ මේක. දැන් ඔබේ ගෙදරට අමුත් එක්කහම ඔබට ගන්න දෙන්නේ අම්මා අමුත්ටද මුලින් ගන්න දෙන්නේ? කාටද ගන්න දෙන්නේ? ඈ ඔබයි අපි ඉතින් ආපේ උඩ නම් කඩෙන් හරි කන්න බැරිය පුතේ මෙහෙම හරි උඹ කාහම ඉස්සනේ ගෙදරේ උන් කොහෙන් කන්නද? එහෙමද? ඈ නෑනේ මුලින් කන්න දෙන්නේ අමුත්තන්ට. එහෙනම් මේක දෙන්නේ අලුතෙන් කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම කවුරු හරි අලුත් මුණක් ආවොත් මං කියලා තියන්නේ ඒ අයව තව පහදවන්න. ඇයි මේ ශාසනයේ අපි විසින් අපි ඔබ සියලු දෙනා විසින් කළ යුත්තේ මොකද්ද? නොපැහැදුණු සිත් පහදවන්න ඕනේ.
ඒක අපිට විතරක් නෙමෙයි කියලා දෙන්න. ඔබ සම්බුදු ශ්‍රාවකයද නැද්ද? මම ඔබෙන් අහන්නේ. ශ්‍රාවකයද නැද්ද? ශ්‍රාවකෙක් නම් ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ නියම කරලා තියෙනවා. නොපැහැදුණු සිත් පහදවන්න. පැහැදුණුන්ගේ සිත් තව තවත් පහදවන්න. එහෙනම් පින්වතුනි ඔබ හරි දැක්කොත් කවුරු හරි මේ අලුත් මූණක් එහෙම තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? එයාව තව පහදවන්න. එහෙනම් එදාට බුද්ධ පූජාව තියන්න. පහන අරයි යන පොරකන් නැතුව. මොකද්ද කරන්න ඕනේ? එයාට දෙන්න ඕනේ අවස්ථාව. තමාට අන්‍යාගමිකයෙක් ඇවිදilla තියෙන. එයාට යම් පැහැදීමක් ඇති වෙලා. එහෙනම් ඒ පැහැදීම මක් කරන්න ඕනේ? වැඩි දියුණු කරන්න. ඒ පැහැදීම වැඩි දියුණු කරන්න නම් ඔබ එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඔබට හිතෙනවා නම් ඔබ මෙහෙට අමුත්තෙක් කියලා අපිට කියන්න. අපිට ඔබ හැමදෙස්සම තන දෙන්න. ඔබට එහෙම තන දෙන්නේ නැත්තේ? ඔබ අපිට අමුත්තෙක් නෙමෙයි නිසා. ඔබ අපේ ගෙදර ඉන්නයිද? අපි ඔක්කොම එකට ඉන්න පිරිස. මේව හැදුවේ ඔබනේ. නමුත් එහෙම කවුරු හරි ඉතින් ආවට පස්සේ සමහරට එයාටත් අවස්ථාවක් දෙනවා. ඔය අවස්ථාව දෙන වෙලාවේ බෙඟදෙනි බැරි වෙලා හරි අර මනුස්සයා හැම පොසත් මනුස්සෙක් නා. එහෙම නැත්තම් ප්‍රසිද්ධ මනුස්සෙක් නා. ලස්සන මනුස්සෙක් නා. ආන් අර හීන ප්‍රාන්තිකයන්ගේ තියෙන හීනමාන මානසිකත්වය නැගිනව. නැගෙන ඉවරලා කරපු පින් ටික ඔක්කොම නැති කරගන්නවා. පේනව නේද? අපි නෙදන් දෙන්නා. දැන් පේනවද බෙදන්නේ කවුද කියලා? ඈ? ඒ කවුද බෙදන්නේ? දන්නවද කවුද කියලා? ඔය අහවල් නළුවනේ. ඒ නළුවට දීලා බෙදන්නේ. අපි දාන්නේ නැද්ද? අපිට බෙදන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ දිනේ ඔන්න ඔය වෙලාවට මට හිතෙනවා දීපු කාපු දාන්නේ මක් කරන්නද? වමනේ දාන්න. වමනේ දාලා බල්ලේ උඩ කන්න දෙන්න. තොපි හොඳම හාමුදුරන කන්න දෙන්නේ නෙමෙයි බලව. කාට කන්න දෙන්නද? බල්ලන්ට කන්න දෙන්න. ඔව්ද නැද්ද? ඔබට එහෙම නෙමෙයි කිව්වේ. ඒ ගතියට මම මනුස්සෙන්ට නිගා කරන්නේ නැහැ. හැබැයි මම ගතිවල ටිකක් වැඩිපුර නිගා කරනවා. එතන මේ මෝඩ මනුස්සෙන්ට හිතනවා ඒගොල්ලන්ට තමයි මේ බනින්නේ කියලා. මම කාටවත් බයින්නේ නැහැ බින්ද. මොකද මට ඔබව හදා ගන්න ඕනේ. ඔබ තුල මේ මානසිකත්වය එනවා නම් පින්විතනි දැන් ඔබ දන්නවා මම ඒවට කතා කරන විදිය. ඒ වගේම තමයි මේ පුංචි හාමුදුරුවනේ ලියුමල් ලියලා මේසය අකුර දාලා තිබ්බනම් මම ඒක කොච්චර වර්ණනා කරනවද කියලා ඔබ දැකලා තියෙනවද? ඔබගේ පුංචි දරුවෙක් බල්ලි කුඩ බලන්න බැරි බින්දුරයක් ඇඳහම ඒකත් මෙතනම කරනවා. එතනත් මේක වර්ණනා කරනවා. හොඳ දේ හොඳයි ඉතින්. නරක දේ නරකයි. දැන් සිකුරාදාට ඔබගේ දරුවෝ නිවාඩු පිට කවුරු හරි එහෙම ඉන්නවනේ. ඒගොල්ලන් උදේම ආරාමෙට එක්කන් එන්න. ඇයි? පිරිත් මණ්ඩපේ කොටසක් තියෙනවා පුංචි දරුවන්ට වෙන් කරපු. ඒගොල්ලෝ තමයි ඒක ඩිසයින් කරන්නේ. ඉරටු කෑලි. ගොයි ගොක්කොල කෑලි ඔක්කොම ළඟ තියලා තියෙනවා. ඒවන්නේ තියෙන මොකද්ද? ඒගොල්ලන්ට හිතෙන හිතෙන විදිහට ඕක අල්ලලා අයින්නේ ඒකේ. ඒක ඒගොල්ලෝ හැදුවට පස්සේ අපි හිතා ගන්නවා. ඒක ලස්සනයි කියලා. ඒක අපි තුන්පාරක් ෂෝක් කියනවා එතෙන්ට ඇවිදලා. ඒක හරි ෂෝක්. ඒක හරි ෂෝක්. ඒක හරි ෂෝක්. ඉතින් ඊට පස්සේ දැන් ලස්සනයි. ඇයි ලෝකෙට ලස්සන එන්නේ බඩු වලින් නෙමෙයි. ලෝකෙට ලස්සන එන්නේ හිතෙන්. ෂෝක් කියලා හිතාගත්ත දේවල් ලස්සනයි. එහෙනම් අපි ඉස්සෙල්ලා ඒක උන හදන්න කියමු. හදල ඉවර වෙලා ඒක ගාවට අපි ඇවිදලා ෂෝක් කියන අදිස්ථාන කරමු. එතනින් එහාට අපිට ඒක ලස්සනට පේන්න පටන් ගන්නෙ. අවශ්‍යතාවයේ තියෙන පිළිදෙන්නේ මේ පුංචි දරුවන්ගේ හිතවලට මේ වැතුල් කරන්න. අපි පිරිත් මණ්ඩපය හැදුවේ. එහෙනම් හොඳ දේ හොඳයි වින්ගතන. නරක දේ හොඳ නැහැ. ඒක නිසා තමයි ටිකක් නරක දේට ටිකක් වැඩිපුර පහර ගන්න. මම කියන්නේ මිනිස්සුන්ට නෙමෙයි මේ පහර ගන්න. නරක දේට. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න මේ නරක දේ ඔබගේ හිත තුලට කවදා හරි ආවොත් එහෙම ගුරු හාමුදුරන්ගේ මෙන්න මේ જાතියෙන් තමයි අහගන්න වෙන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා පින්විතනේ. ඒ කියන්නේ මිනිස්සු කියන්නේ මොකද්ද? ඊට එහෙම තියෙන පහත් ගති හිත දුරු දුවන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒක තනිකර හීනමාන තත්ත්වයක්.
කැත මිනිස්සු පිංගුතුනි ලස්සන මිනිස්සුන්ට වෛර කරනවා. හොඳට ඔබම කල්පනා කරලා බලන්න මම මේ ඔබ කැතයි කියනවා එහෙම නෙමෙයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පිංගුතුනි නිලියකගේ එහෙම මූණ පිට්ටු වුණොත් එහෙම. එම් චුට්ටි ආසාදයක් එන්නද කියන දැක්ක නේද උඩ පැනගෙන ගියාට කො දැන් කො හිටියේ කොහොමද නේ දැන් කො ඈ තමන්ගේ නංගිගේ මූණ පිට්ටු වුණොත් YouTube දානවද? හ්ම් හා කතා කරා. ඔබගෙන් මං අහන්නේ තමන්ගේ නංගිගේ තමන්ගේ අම්මගේ ඈ ලේලිගේ හරි කාගේ හරි තමන්ට හිතවත් තමන් එක්ක තමන් ලය ලැබෙදියාවෙන් ඉන්න ඔන්න ඔය කෙනෙක්ගේ මූණක් පිට්ටු වුණොත් එහෙම ඇසිඩ් වල හරි මොකට හරි ඕකේ ෆොටෝ එකක් ගහලා දානවද පින්විතනි YouTube එකට? හ්ම් Facebook එක හරහා යවනවද ඔක්කොටම? මේන් බලන්න ඉතින් හිටියේ කොහමද දැන් කොහමද කියන එක යවනවද? නෑ. නමුත් අර නිලියකගේ එහෙම වුණොත් එහෙම පින්විතනි මොකද කරන්නේ? ඒක යවනවා රට පුරාම. ඔය මිනිස්සුන්ගේ පහත් මානසිකත්වය හීනමාන තත්ත්වෙ පින්විතනි ඔය. ඒකයි මම කිව්වේ හීන ප්‍රාන්තිකයන්ගේ හැටි ඔය. ඉතින් Facebook වැඩිපුරම පාවිච්චි කරන්නේ කවුද? කවුද? හීන ප්‍රාන්තිකයෝ. දියුණු වෙච්ච මිනිසුත් Facebook පාවිච්චි කරනවා. මොකද? හීන ප්‍රාන්තිකයන්ගෙන් උපයෝග යමක් උපයා ගන්න ක්‍රමයක් විදිහට. මගේ නම් ජීවිතේට දැකලා නැහැ පින්විතනේ දියුණු වෙච්ච මිනිස්සෙක් Facebook enjoy කරනවා. ඒගොල්ලෝ Facebook පාවිච්චි කරනවා මොකද? හම්බු කරන්න. හීන ප්‍රාන්තිකයා තමයි Facebook මක් කරන්නේ? enjoy කරන්නේ. එයා යනවා වැසිකිළියට. මේන් අද මට ගියේ ඒවා. ගැහුවා ෆොටෝ එකක් දැම්මා. දැම්මට වැසින් ලයික් දානවා. සමහරු ඔය මට්ටමින් ඕක යූස් කරන මිනිස්සු ඉන්නවා සේගෙන. ඉතින් හොඳයි. ඇයි ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සුන්ට තව දියුණු වෙන්න උදව් කරනවා තමන්ගේ කාලේ නාස්ති කර කර. Facebook revenue එක පින්විතනේ බිලියන් ගණන්. මම මතකයි මේට අවුරුදු 5කට විතර කලින්. අපි නිකන් ගණන් හදලා බැලුවා. මම මතකේ හැටියට නා. එක මිනිස්සේ අවුරුද්දකට වැඩ කරනවා ඩොලර් 100ක්. ඒ ඉන්කම් එක මිනිස්සු ජනගහණයෙන් බෙදලා බැලුවට පස්සේ වෙනකන්. ඔන්න ඔය ගාන මට මතක නැහැ හරියට. ඒ වගේ ගාන. දැන් අපි බැලුවා ඉතින් මේ ලෝක සත්‍යය මොකද අපි හරි කැමැත්තෙන් හිටියන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේ දියුණුව දැකලා. අපිට හිතුන්නේ නැහැ කවදාවත් Facebook කියන එක නැති වෙන්න ඕනේ කියලා. අපි බැලුවේ පින්විතනේ Facebook මිනිස්සයා කොහොමද දියුණු වෙන්නේ කියලා. මොකද අපිට දියුණු වෙන්න ඕනේ ලාන්නේ තිබ්බේ. එන හොඳට බලන්න පින්විතනේ අර ඒ වගේ ලස්සනට ජීවත් වෙච්ච කවුරු හරි ඉන්නවනේ නිලියක් හරි නළුවෙක් හරි. ඒගොල්ලන්ට යමක් වුණොත් එහෙම පින්විතනේ ඒක හරියට ප්‍රචාරය කරනවා මිනිස්සු. නමුත් තමන්ගේ දරුවෙකුට හරි තමන්ගේ නංගිට මල්ලිට මොනව හරි වුණොත් එහෙම ඒක හංගනවා. තනිකර හීන මානසිකත්වයක් පින්විතනේ. ඔබ මට කියන්න දැන් මේ වැදගත් මිනිස්සු නේද මෙතන ඉන්න ඔක්කොම? හවුද නැද්ද වැදගත් නැති එක්කෙනෙක් අතෝස්සන්න බලන්න. ඔක්කොම වැදගත්. කවුරුත් අතෝස්සන්නේ. හරි. එහෙනම් වැදගත් මිනිස්සෙක් විදිහට මට ඔබ කියන්න. ඒ වගේ මානසිකත්වයක් මහා පහත් නැද්ද කියලා? ඒ මිනිස්සයාගේ මූණ පිච්චුණාට පස්සේ ඒ මිනිස්සයා මොනතරම් වේදනාවෙන්ද බලන් ඉන්නේ? ඇයි ලස්සනට හිටපු කෙනේ? එයා ඉස්සර කණ්ණාඩියේ ඉස්සර කොච්චර වෙලාවක් හිටියද? ගෙදරින් එළියට බහින්න කලින් ඒ මේ අත ගගා උලා උලා ඕක මයි මැද මැද ඕක කර කර හිටියා ඉතින්. එයා එයාගේ ලස්සන එන්ජොයි කළා. දැන් එයාගේ මූණ පිච්චිලා. දැන් එයා ගෙදර කණ්ණාඩි ඔක්කොටම දාලා තියෙන මොනවද? රෙදි. මොකද එයාගේ මූණ එයා දකිනකොට එයාට මහ පුදුම වේදනාවක් එනවා. නමුත් මේකදී ඔන්න ඔය වේදනාව නේද බන්නේ විකුණන්නේ හැමතැනම. ඔබ මට දැන් කියන්න පිළිතුර ඕක පහද්ද නැද්ද කියලා. එහෙනම් ආර්ය මෛත්‍රිය වඩන්න. මොකක් කියලා? මමද සියලු ලෝක සියලු සත්වයෝ මක් වෙන්න ඕනේ? ඔන්න ඔය වගේ පහත් ගති වලින් නිදහස් වෙත්වා. ඕක තමයි ආර්ය මෛත්‍රිය කියන්නේ.
ඒකයි රාග බන්ධනේ මිදෙත්වා ද්වේෂ බන්ධනේ මිදෙත්වා මෝහ බන්ධනේ මිදෙත්වා ඔය බන්ධන තුනට ඔය දහබළු වැඩ ඔක්කොම අයිති මම ඔබට ආර්ය මෛත්‍රිය වඩන්න තව ලිහිල් කරන්න මේ හදන්න ඔබ දකින්න පිංගතුනි මේ මිනිස්සුන්ගේ තියෙන ස්වභාවය ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒ දකින්නකොට පිංගතුනි මේ මිනිස්සයාට දොස් කියන්න එපා. ඔබට දවසක අපි කතා කරලා ඇති මේ කාරණාව මතක් කරලා බලන්න. RDM chart එකක් අඳින්න කිව්වා මතකද? ඉතින් මම විශ්වාස කරනවා ඔබ තාම RDM chart අඳිනවා ඇති කියලා. මොකද මට ඔබේ ගේ යහපැත්තේ පොත් කඩේ මහත්තයා කිව්වා පොත් පීගෙනනවා විකිනවනේ එහා පැත්තේ නෝන පොත් තරයි යනවා RDM chart අඳිනවා කියලා හාමුදුරනේ. නේද? ඒ තරමට අඳිනව නේද ඔබ? එහෙම ඇඳුවොත් තමයි පුදු මෙසෙන් එක. ඇයි? එහෙම වුණොත් පින්වතුනි මෙතන ඉන්න ඔක්කොම නිවන් දකිනවා. මෙතන ඉන්න ඔක්කොම නිවන් දකින්න නම් පින්වතුනි මනුස්ස ලෝකයේ ජනගහනේ බිලියන 8000ක්වත් ඉන්න ඕන. නව දෙන්නේ බිලියන 8යි. එහෙනම් මෙතනින් 5-6 දෙනෙක් කරගනින්න. කරන්න බැරි නෙමෙයි හොඳට මතක තියාගන්න. කරන්න පින නැහැ. පින කිව්වේ කොහොමද දෙන්නේ ඒක? අතීතේකද? නැහැ. ඇටිටියුඩ්ස් හදාගෙන නැහැ තාම. ඒකයි වෙලා තියෙන සංගතට. තාම එන්නේ නැහැ. මේක කරන්න ඕනේ කියලා හැඟීම තාම එන්නේ නැහැ. කරනවා කරමු ඔය කරමුනේ. කොහොමද තමයි ඔබ අත මෙහෙම මෙහෙම කරන්නේ කොහොමද? හොඳ. ලංකාවේ කාර්ය දෙන්නේ කොහමද? හොඳටම ඉන්නවා. කවුද එහෙම කියන්නේ? කවුරුත් නැහැ. ඔයේ ඉන්නවා. සැපට දුක් විඳිනවා. දෙයියන්ගේ පිහිටෙන් අපේ වියදමෙන් ඉන්නවා. කරදරයක් කියලා එහෙම හෙකුත් නැහැ. යන්තම් ඉන්නවා. ඕවද අහලා තියෙන්නේ නැත්තම් great. හොඳටම ඉන්නවා. නියමයි. ඕසම් කවුද කියලා තියෙන්නේ කියලාද කවුරු කොහොමද නිවන ඒකයි වෙන්නේ ඔබව ධාවනේ කරවන්නේ ඔබ ඔබ නිකම් වෙංගතනේ ඔය මොනවා හරි එන්ජිමේ ප්‍රශ්නයක් කියලා ඔය ඔබගේ පරණ වාහනේ දාලා තියෙන ගරාජ් එකේ ඕන් ඔබගේ දාපු ගරාජ් එක වාහනය ඔය ගරාජ් එකේ ඔහෙ දාලා තියෙන හේතුව ඔබ දන්නවනේ මේ වාහනයක් නිකන් තියලා තියන්න හොඳ නැහැ කියලා මකේනවා බැටරි බහිනවා එහෙනම් වාහනේ කැඩලා තියෙනවා නම් කියනවා හැමදාම මක් කරන්න කියලා ස්ටාර්ට් කරන්න ඒ ස්ටාර්ට් කරාම හැමදාම බැටරිය චාර්ජ් වෙනවා. දුවන්න නෙමෙයි කිව්වේ. මම කරන්න කියලාද? ස්ටාර්ට් කරන්න කියලා කිව්වා. ඔබ මුලින්ම ඔක ස්ටාර්ට් කරන්නේ නැතුව ඔහේ අතැල්ල දානවා. ඊට පස්සේ මුලින්ම බැටරිය බහිනවා. තව ටික දවසක් යනකොට ඔබ බලද්දි මේකෙන් හුලන් ටිකක් බැහැලා නැද්ද? රෝද හතරේ හුලන් ටිකක් බැහැලා හිටින්නේ නැද්ද එතකොට? හිටිනවා. අන්දි වල පින්වදිනේ. රෝද හතරේ හුලන් ටිකක් නැතිලා තමයි. ඔබ වාහනේ අරන් යන්නේ. එතකොට වාහනේ අරන් යන්න බෑ. තල්ලු කරන් යන්නත් බෑ. දැන් ඉතින් ඇදගෙන යන්න බෑ. දැන් මක් කරන්න වෙනවද? උස්සගෙන යන තත්ත්වයටපත් වෙනවා සෙන්. හද දෙය ගන්න ඕක රෝග ආරම්භයේ විතරයි. ඔබ ඔබගේ ක්‍රියාකලාපයන් වෙනස් කරගත්තේ නැත්නම්, හිතන පතන විදි වෙනස් කරගත්තේ නැත්නම්, පින්විතනේ අන්තිමට ওই වාහනේ ඇදගෙන යන්නත් බැරි වෙනවා. ඒ වාහනේ මක් කරා යන්න වෙනවද? උස්සගෙන යන්න වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ පිංගදිනේ උනන්දුවෙන් කටයුතු කරන්න. ඉතින් ඒක කොහොම හරි. දැන් බලන්න පිංගදිනේ හොඳ ආකාරව. අර වගේ පහත් ගති. ඔබ අඳුනගත්ත ගමන්. ඔබ බලන්න ඕනේ පිංගදිනේ ඒක රාගදේශ මොහොලින් කොයි කුලකේද ආයිතේ. මට කියන්න පිංගදිනේ රාග 300ද හොඳ, රාග 1ද හොඳ. මොකද්ද හොඳ? රාග 300ද රාග 1ද ඈ එකක්වත් හොඳ නැහැ එහෙනම් එකක් හොඳ නැත්නම් රාග භාගේ හ් ඒක කොහොමද
ඒකත් හොඳ නැහැ. රාග 0.1 ඒකත් හොඳ නැහැ. රාග කියලා ගෑවුනා නම් හොඳ නැහැ පින්වතනි. හොඳ විතරාගේ. රාග නෙමෙයි හොඳ විතරාග හොඳ. ద్వේෂ නෙමෙයි හොඳ විත දෝෂ හොඳ. මෝහ නෙමෙයි හොඳ විත මෝහ හොඳ. එහෙනම් පින්වතනි විත මෝහ ගුණයට පත් වෙන්න. විත රාග ගුණයට පත් වෙන්න. විත ద్వේෂ ගුණයට පත් වෙන්න. ඒක ඔබට හොඳටම බලන්න පුළුවන් ක්‍රමයේ තමයි පින්වතනි. ඔබ දන්න පමණින් මිනිස්සු වැරදි කරන හැටි ඔබට පේනවා. ඔළුවට ගන්න පින්වතනි මිනිස්සු වැරදි කරනවා කියන එක නෙමෙයි. ඔබ ඔළුවට ගන්න ඕනේ. මම ඔබට එක පහසුවෙන් කරගන්න ක්‍රමයක් කිව්වා කොයි විදිහටද? අමනුස්සෙක් වැහෙනවා කියලා හිතන්නේ. ඒක ඔබට පුරුදු දෙයක් නේ. R500 කියලා අමනුස්සයෙක් ඉන්නවා. ඒක ඒ අමනුස්සයාගේ ස්වභාවය තමයි පොඩි ළමයෙක්ව දූෂණය කරනවා. දැන් ඔබ පත්තරේ දකිනවා මිනිස්සෙක්ගේ ෆොටෝ එකක් දාලා තියෙනවා. එයාව අත්වඩංගුවට ගත්තා. ඉතින් ඔබ විස්තරේ කියවන යනකොට පේනවා එයා පොඩි ළමයෙක්ව දූෂණය කරලා. දැන් මෝඩකමට මොකද කරන්නේ පින්වතනි? අර පොඩි ඒ මිනිස්සයාගේ මූණට තියලා R500 සීල් කරනවා. ඒ මිනිස්සයා හිරගෙදරදී පින්වතනි ඒ මිනිස්සයාට හම් වෙනවා සෝතාපන්න මාර්ගඵලලාභියෙක්. ඒ දේශන අහලා එයා සෝතාපන්න වෙනවා. ඊට පස්සේ එයා දිගින් දිගටම කටයුතු කරලා පින්වතනි එයා අනාගාමී වෙනවා. ඊට පස්සේ එයාට පොදු සමාවක් යටතේ එළියට එන්න chance එකක් එනවා. ඒ එනකොට පින්වතනි ඔබ දකිනවා මේ මිනිස්සයව පාරේ යනවා. ඔබ ගන්නවා ගල් ගෙඩියක් දෙන ඔළුවට. මොකදද? පොඩි එමු දූෂණය කරපු එකක් කාලකන්ණිය. ගැහුවේ නැතත් බයිනවා. බැන්නේ නැතත් හිතින් බයිනවා. දැන් කාටද ඔය බයි? අනාගාමි මුනිවරයෙකුට. අර මිනිස්සයා දූෂණය කළේ පොඩි ළමයෙක්ව. දැන් ඔබ දූෂණය කරන්නේ කාවද? කාවද? අනාගාමි මුනිවරයෙක්ව. කාටද පින්වතුනි දරුණු විපාක හම් වෙන්නේ? අනාගාමි මුනිවරයව දූෂණය කරන කෙනාට. චරිතය දූෂණය කරනවනේ හිතින් ඔබ. එතන වැරද්ද තියෙන්නේ පින්වතුනි ඔබ සීල් එක ගහගත්තා. මොකද ඔබ හැමතිස්සෙම හිතන්න උත්සාහ කරනවා මනුස්ස ස්වභාවය. කියන්නේ පුද්ගලත්වයකට දාලා හිතන්න උත්සාහ කරනවා මේ පුද්ගලයා. මේ පුද්ගලයා. ඉතින් දහම කරගෙන යනකොට ගොඩක් දුරට ඔකට උත්තරයක් හම් වෙයි පින්වතුනි. ටික ටික ටික. මට ඒක ඔබට කියන්න බෑ. මේ කියන විදිය තමයි මේ. තව මම මේක කොහොම කිව්වත් මට තේරෙන ටික මට තේරෙනවා ඔබට තේරෙන ටික ඔබටයි තේරෙන්නේ. මට මෙහෙම රාග දේශ මොහ මට්ටමේ වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් මම ඔබට ඒක කියනවා. ඔබට සමහරට ඒක වෙන් කරලා ගන්න බැරි ඇති. ඒක නිසා තමයි මට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. කවදා හරි ඔබට ඒක කරගන්න පුළුවන් වෙයි. එහෙමනම් බලන්න පින්වතුනි අර මිනිස්සයාට අර R500 තියෙන වෙලාව ඔබ පත්තරේ දැක්කා. නරකයිද හොඳයිද? නරකයිද හොඳයිද? නරකයි. ඇයි ආර් කීයද තියෙන්නේ? 500. ආර් 500 නරකයි. නමුත් ආර් 500 එයාගේ හිත ඇතුලේ ගිහිල්ලාද නැද්ද? ගිහිල්ලා. ඒ කියන්නේ ආර් 500 කියන අමනුස්සයා වැහිලා. R500 කියන අමනුෂයාට වැහුණා නම් ඒ වැහිච්ච නිසා නම් පින්වතුනි අර වගේ අපරාධයක් කළේ. ඔබ ඔන්න ඔය වෙලාවේ පින්වතුනි ආර්ය මෛත්‍රිය වඩන්න ඕනේ. මුලින්ම කාටද? මුලින්ම කාටද? තමන්ට. ඇයි? මේ R500 මේකය හරහත් ගියොත් මොකද වෙන්නේ? තව පොඩි එකක් ඉවරයි.
හොඳට තේරුම් ගන්න නේදනේ ඔබ සුරංගනාවෙක් වගේම ඉන්න එපා එතනදී. ඇයි සුරංගනාව කියලා කවුරුත් නැහැ. ඒක දිව්‍ය ලෝකය ගැන නෙමෙයි. මේ හොඳ කියලා එහෙම එකක් නැහැ බෙන්තනේ. හොඳයි හොඳ එක්කෙනා කියලා එක්කෙනෙක් නැහැ. හොඳ එක්කෙනා වෙන්නේ අරිහතුන් වහන්සේ. හොඳ රාග දේශ මොහ බින්දුවක්වත් නැති කෙනා. මේ වෙලාවේ රාගය නැති කෙනා හොඳයිද? හොඳයි ඒ වෙලාවේ. එහෙනම් ඒ වෙලාවේ බලන්න ඕනේ පින්වතුනි මේ වගේ එකක් නුසුදුසුයිනේ මිනිස්සෙකුට කරන්න. නමුත් මේ අමනුස්සයා ඇඟට වැහෙනවනේ, වැහුනොත් කරනවනේ. එහෙනම් මුලින්ම ඔබ ආරක්ෂා කරන්න ඕනේද නැද්ද? එහෙනම් ඔබගේ ආරක්ෂාව මුලින් දාන්න මමද. ඊට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ අම්මට වැහුනොත් එහෙම ඒත් ඕකමනේ කරන්නේ. තාත්තට වැහුනොත් ඒත් ඕකමනේ කරන්නේ. අයියට මල්ලිට නංගිට වැහුනොත්, එහා ගෙදරක් වලට වැහුනොත් නංගිලට මල්ලිලට වැහුනොත්, ගමේ අයට වැහුනොත්, නගරේ අයට වැහුනොත්, හොඳෙන් තමන්ව වට කරගෙන මහත් ලෙස මේක වඩනවා. දෙවිවරුන්ට වැහුනොත් ඒ පැත්තෙන් යන දස දහසක් ලෝක ධාතුව ඉක්මවගෙන හැම තැනටම ගිහිල්ලා පිටින් අන්තිමට අහුවෙනව මොකද්ද? සියලු ලෝක සියලු සත්වයෝ. එහෙනම් මේ රාග 500 කියන ස්වභාවය මං ඇතුළු මේ ලෝව වසන කිසිම සත්වයකට වැහෙන්න නම් එපා කියන මානසිකත්වය පින්වතුනි ආර්ය මෛත්‍රිය දෙන්න ඕනේ. එදිර ඔබ පුද්ගලයෙකුට ආර්ය මෛත්‍රිය වඩලා නැහැ කොහෙවත්. පුද්ගලයෙකුට ආර්ය මෛත්‍රිය වඩන්න බෑ. වැහෙන්නේ එපා වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? වැහෙන්නේ නැතුව ඉන්න නම් මොකද්ද වෙන්න ඕනේ? රාග බන්ධනේ මකෙන්න ඕනේ මිදෙන්න ඕනේ. අන්න ඔබ අදිස්ථාන කරනවා රාග බන්ධනෙන් මිදෙත්වා. ද්වේෂ බන්ධනෙන් මිදෙන්න ඕනේ. නැත්තම් වැහෙන්න පුළුවන්. D300 යකා ඊට වඩා බරපතලයි. තව පත්තරයක් බලනවා. ඒකේ තියෙනවා ගෙදරට ආපියා බිරිඳවත් දරුවන් දෙදෙනාවත් කපා ලිඳට දමයි. නේද? දැන් පත්තරයක් ගත්තාම ආර්ය මෛත්‍රිය වඩන්න ලේසි. ඒකනේ පත්තර කියවන පුරුද්දක් තියාගෙන ඉන්න අය ඉන්නවා නම් ඉතින් මේ ලෝකෙ වෙන දේවල් අපි දැනන් ඉන්න එපා හාමුදුරනේ. හාමුදුරුවෝ වගේ නෙමෙයිනේ කියලා එහෙම ඉතින් ඉන්නවනේ. කරන්න ඕනේ මොකද්ද? ගන්න පත්තරේ. අරගෙන මොකක් කරන්නද? ආර්ය මෛත්‍රිය වඩන්න. හරි ලේසි වඩන්න මේ. ඒක දැක්ක ගමන් ඔබට තේරෙනවා. දැන් මට කියන්න බිරිඳවයි දරුවන් දෙදෙනාමයි කපලා ලිඳට දාලා. ඔබට එන හැඟීම මොකක්ද? අනේ ෂෝක් මටත් තිබුණා නะ. එහෙමද? එහෙනම් මොකක්ද එන හැඟීම? හරි පිළිකුල් සහගත හැඟීමක් එනවා. ඒ එනකොටම පිංගුදිනි බලන්න ඒ ස්වභාවයට තමන් දවසක පත් වුණොත් එහෙම. හොඳද කියලා. දැන් වෙලා තියෙන්නේ ඔබට හිතෙන්නේ නැහැ කවදාවත් ඔබට ඒ தත්ත්වේ උදා වේ කියලා. ඔබට හිතෙන්නේ නැහැ ඒක තව වෙන කෙනෙකුට උදා වේ කියලා. මොකද ඔබ හිතන්නේ ඒක තිබ්බේ කාගාව කියලාද? අර මිනිස්සයා ගාව. මොකද ඒ මිනිස්සයා කළා කියලානේ හිතෙන්නේ. ඒ මිනිස්සයා කළා නම් පින්විතනේ දැන් ඒක කාගාවක් තියෙන්නේ. ඉතින් මිනිස්සයා ගාව ඒවායි වෙන කාගාවක් නැහැ. අන්න එහෙම හිතෙනවා. නමුත් ඔබ මේ විදිහට හිතනවා නම් මේ මිනිස්සයා කළා නෙමෙයි. එතන D300 අමනුස්සයෙක් වැහුණා. ඒ අමනුස්සයට D තියෙන ඕනේ මනසකට කවදා හරි ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් දැන් තමන් ගැන බයක් එන්නේ නැද්ද? තේගදෙනි ගමේ ගෙදරකට හොරු පැනලා කියලා ආරංචියක් එනවා. ඔබ මොකද කරන්නේ? අනේ මුදේ හොරු මහන්සි වෙනානෝ වඩ වන්නෝ අතරම් බට්ට ගෙලින් තියා. එහෙම කියනවා.
නැත්නම් ඔය මොකද කරන්නේ? පුතේ හොඳට දොරවල් ටික වහලාද බලන්න. මේ ගිය සතියේ තර එහා ගෙදරට හොරු පැන්න කුඩු කාර්යයද කොහෙද හැමතැන කියනවද නැද්ද? එහෙනම් අසල් ගෙදර හොරකම් ගිය දවසක කුහුල් සිතින් සිටිනේ තම ගේ රැක. නේද? තමන්ගේ ගේ රකින්නවා. දැන් දමන්න දැනෙනවා දැන්. ඒ හොරු මක් වේ කියලාද? තමන්ගේ ගෙදරට පණී කියලා. නමුත් අරකෙදි හිතෙන්නේ නැත්නම් මේ හිතන්නේ ඔබට හිතන මේ මිනිස්සයා තමයි ඒක කළේ කියලා. ඔබ ඒක පුද්ගලත්වයකට දාලා හිර කරනවා වෙන. එහෙම නැහැ. ඒක අර සත්වෙක් මේක ඉන්නවා කියලා හිතනකොට පින්වදෙනි හිතන්නේ මෙයා මේ જાතිය. ඒක නෙවෙයි විශ්වාස කරන්නේ මිනිස්සෙක්ට ගන්න. අයියා හොඳ එක්කනේ. එයා හොඳ එක්කෙනෙක් කියලා ටක් ගාලා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරල ඉවරලා අපි මෙතන ඒ කෝණයෙන් එයා දිහා බලන හැමතිස්සෙම. ඊට පස්සේ දවසක අඬාගෙන එනවා. ඒකයි ක්‍රමේ. පුද්ගලත්වයක් නැහැ පින්වදිනේ ඔක ඇදලේ. ඒ වෙලාවේ පහළ වෙන හිතක් ඔය තියෙන්නේ. ඒ වෙලාවේ හිත උදා වෙලා වැය වෙලා යනකොට පින්වදිනේ ඒකට අනුරූපයි ඒ ස්වභාවය. දැන් මම මේක කියවනකොට ඔබට දැනුමට ගත්තා නේද? මේ දැනුම ඔබ තුළ විතරක් නෙමෙයි පින්වදිනේ. මේ ලෝකේ මනෝවිද්‍යාව හදාරන සමහර පිරිස් තුළ මේ දැනුම තියෙනවා. ඒකයි ඒගොල්ලෝ කියන්නේ. ඔබ කියන්නේ ඔබ හිතන දේ කියලා. අහලා දිනවනේ නේද ඔක ඉංග්‍රීසියෙන්? ඔබ මොනවද හිතන්නේ? අන්න ඒක තමයි ඔබ කියලා. ඔය පොත් කියවපුවයි තමයි ඒවා ඇහිලා ඇති. ඒ කියන්නේ එහෙනම් ඒගොල්ලෝ මේ සත්ව පුද්ගල ස්වභාවය බිඳලා හිතන අවස්ථාවක් තියෙනවා. ඒකම නෙමෙයි නිවන කියන්නේ. එහෙනම් සෝතාපන්න වෙන්න බෑ. ඔය පරිසම්පාදයේ කියලා දෙන ගොඩක් අය කියනවා මේක තේරුණා තමයි සෝතාපන්න කියන්නේ. තේරුණා නෙමෙයි. මක්ුණා? අවබෝධ වුණා. අවබෝධ වුණාමයි සෝතාපන්න. තේරෙන නම් බැරි යවන කෙනෙකුට. අවබෝධ කරගන්න එකයි අමාරු වැඩේ. එතකොට එහෙනම් බලන්න ඔය සත්පුද්ගල ස්වභාවය අයින් කළා. ඇත්ත ස්වභාවයෙන් බලන්න ලෝකෙ දිහා ඔබ. අමාරුයි. අnder දෙමළ වගේ ඇති සමහරට මම මේ කියන එක. උත්සාහ කරලා බලන්න. ඒකට තමයි මම ඔබට කිව්වේ RDM chart එකක් අඳින්න කියලා. ඔබ RDM chart එක අඳින්න ඇති. හැබැයි අඳින වෙලාවට ඔබ හිතන්නේ මේ මගේ R500 අවස්ථාව. අනේම හිතන්නේ ඔක මුලින්ම කියන්නේ මගේ R500 අවස්ථාව මේ මගේ යාළුවගේ D300 අවස්ථාව. එතකොට ඔබ හිතනවා මම මේක මගේ R මේ මගේ යාළුවගේ R මේ තාත්තගේ R මේ අම්මගේ R බං තාමත් අරකින් ගලව ගන්න බෑ. දැන් RDM අඳිනවා කාගේද? ඒ අර පුද්ගලයාගේ RDM අඳිනවා ඊට පස්සේ. ඒ තරමද මේ දින අනන්ත සංසාරේ ඉඳලා මේකටම තමයි හිත යොමු වෙලා තිබිලා තියෙන්නේ. ඒකයි ඔය කේන්ති යන්නේ. හා R500ත් එක්ක කේන්ති ආරම්භ වෙන්නන්න පුළුවන්. D300ත් එක්ක කේන්ති ආරම්භ වෙන්නන්න පුළුවන්. කේන්ති ගන්න බෑ. ඔබට කේන්ති ගන්න පුළුවන් පුද්ගලයෙක් එක්ක. එතන ඒවනට ඔබට මම මේ කියන දෙයට කවදාද එන්න පුළුවන් නම් හිත පුදුම නිදහස් වෙන එතන. ඒකයි කියන්නේ මේ මග වඩන කෙනා පහ පුදුම නිදහසක් හම් වෙන්නේ. ඒ උත්තරීතර නිදහස බලාපොරොත්තු වෙමයි අපි මෙතනට ආවේ. වෙනනම් මොකුත් එපා. මම ඒකයි කියන්නේ සිංහසනේ. ඔබව ලබා ගැනීම උදයි ඔබව ගන්න ඔබව දායකයෝ කරගන්න මේ ලෝකෙින ඔක්කොම pore ගෑවත්. අනේ කමක් නැහැ. මම කියන්නේ මගේ නිදහස ඔබට ගන්න බෑ. මං සම්බුද්ධ ශාසනයෙන් හොයන් ආපු එක මට හම්බුණා. මම සම්බුද්ධ ශාසනයෙන් හොයන් ආවේ ඔලු ගෙඩි ටිකක් බණ අහන එකක් ගැන නෙමෙයි. ඒක මං ගිහි කාලෙත් කළානේ.
මම සම්බුද්ධ ශාසනයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ නිදහස. ඒ නිදහස පින්විතනේ මම දවසින් දවස වැඩි කර ගන්නවා. මම ඔබට කියන්නේ ඒකයි. ඔබට මේ පුළුවන් තරම් මම උදව් කරන්න හදන්නේ මේ ගමන යන්න ඔන්න ඔය කරුණ නිසා. ඔබට ඔය නිදහස භුක්ති විඳින්න අවස්ථාව ආරම්භ දෙන්න. ඒකයි මෙතන මට චතුර්ථ ධානයට යන්න ඕනේ නැහැ පින්විතනේ නිදහස භුක්ති විඳින්න. කෙනෙක් වැරද්දක් කළාම මට කේන්ති යන්නේ නැත්තම් පින්විතනේ. මං කොච්චර දින්නද කියලා ඔබට හිතලා බලන්න. කෙනෙක් වැරද්දක් කරනවා ඔබට කේන්ති යනවනේ. ඔබ හිච්චෙනවනේ පින්විතනේ. එහෙනම් ඔබට ආදරයක් තියෙන ඔබ මුලින් කරන්න ඕනේ මොකද්ද? ඉතින් ඒ ස්වභාවයේ තමන්ගේ තුළට එන්න තියෙන ඉඩ හදන්න ඕනේ නේද? ඒකට තමයි මම මේ ඔබට උදව් කරන්නේ. පුළුවන් තරම් බලන්න මේක තේරුම් ගන්න. වෙන කිසිම දෙයක් නැහැ පින්විතනේ. ඔබට උදව් කිරීමේ පරමාර්ථය හැරෙන්න වෙන කිසිවක් මට අවශ්‍ය නැහැ. ඒකයි මම ඔබගේ ආකල්ප පවා ඔක්කොම වෙනස් කරන්නේ. සමහරවිට මේවා කියද්දි මේ එනවා අපිට උගන්නන්න අපි දන්නවා අපි ඔය පොත් කියේ කොච්චර පොඩි කාලේද. එහෙම හිතෙන්න පුළුවන් අපි නයි යන්නේ ආයි. ඒක මට ඇත්තට අදාළ නැහැ. මේ ස්වාමීන් වහන්සේලාට සිව්පස්සේ හම්බ වෙනවා නම් මට කොහොමවත් අදාළ නැහැ. පොඩ්ඩක් හරි අදාළ නම් අදාළ වෙන්නේ සිව්පස්සේ හම්බෙන්න එක ගැන ගැටලුවක් එනවනේ ඒක නිසා. ස්වාමීන් වහන්සේලා එකඟ ගයින් නම් ඉතින් ආයි බඩගින්න ඇලි මැරෙනවා මේක කළා කියලා ඉතින් මට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. මේක කරන්න බෑනේ. මේක කරන්න බෑ කොහොමද ඉවර කරන්න ගහ. මම ඔබට කියන්නේ ඒකයි මේ ඉඳලා මේ නිවන නම් නිවන. බාගෙට නිවනයි බාගෙට ලෝකේ එකක් නැහැ. ඉතින් ඔබට එහෙම පොඩ්ඩක් තියෙනවා. ඒක තියාගෙන ඉන්න වෙනවා. ඉතින් බාගෙට ලෝකේ නවත් මං කියන්නේ කඳ බාගෙට ලෝකේ තියන් ඉන්න. හිත තියන් ඉන්න එපා ලෝකේ. මං කිව්ව පුතාව අයින් කරන්න කියලාද දැන්? නැහැ නේද? මං ඒකයි ඔය මම ඔබට කවදාකවත් ඔබට කරන්න බැරි ඒවා කියන්නේ නැහැ. මං ඔබට දැන් කිව් එක හොඳට බලන්න කල්පනා කළා. ඔය කඳ ඇතුලේ ඔබ හිතන් හිටියට ඔබ ඉන්නවා කියලා. ඒ පුද්ගලයෙක් ඉන්නවා කියලා. දැන් ඔබ හොඳට දන්න රාග දේශ මොහ කියලා තුනක් තියෙනවා. ඔය හැම අවස්ථාවකම තියෙන්නේ පින්විතනේ ඔන්න ඔය රාග කියන ස්වභාවයෙන් හරි ද්වේෂ මොහ කියන ඔය කියන ස්වභාවයෙන් එකකින් හිතක් උදා වෙලා වැවිලා යනවා. නමුත් ඔය හිත ඔක්කොම පින්විතනේ එක තැනකට කනෙක්ට් වෙලා දිනව මතකයෙන් ගන්න පුළුවන්. දැන් මේ ඉරිදරය අපි ඔය ගැන පොඩ්ඩක් කතා කළා මතකද? කාඩ් සෙල්ලම් කළා දිනවද ඔක්කොම? ඊළඟ දවසේ කාඩ් පැක් එකක් අරන් එන්න ඕක කවුරු හරි ඈ. සෙනසුරාදාට එනකොට අපි කාඩ් අතක් ගහමුකෝ. ඇයි? හොඳ නැද්ද? ඒක වෙන්නේ මේ දහමෙන් හිතනකොට හැම එකක්ම මොනවද? කර්මස්ථාන තමයි. අයින් කරන්නේ නැහැ ලෝකේ. ඔන්න අපි කාඩ් අතක් ගහනවා. දැන් ඔක්කොම කාඩ් පැක් දැකලා තියෙනව නේද? ආ. දැන් කාඩ් කියපු ගමන් ඔලුවට එන්නේ බූරුනේ. නේ? ඒක තමයි වැරද්ද. ඉතින් ඔය බූරුකම අරින්න ඉතින් මැරිලා අර මූදෙන් එතර රටක උපදින්න ඕනේ. බලන්න කොච්චර නෙගටිව් මානසිකත්වයක් නේද? එයා හරි පෝසත්. ඉඩකඩන් එහෙම එනං හොඳට ඇතිනේ. නෑ මොකුත් නෑ. එහෙනම් පෝසත් කි? දැනුමෙන් පෝසත්. එන්නේ නැහැ ඔළුවට. දැනුමෙන් පෝසත් එන්නේ නැහැ. සීලයෙන් පෝසත් එන්නේ නැහැ. ගුණයෙන් පෝසත් එන්නේ නැහැ. පෝසත් කියපුවම අරග තමයි එන්නේ. යෝගේ කාඩ් අතක් ගහමුද? පේනව නේද ආම්දුරු කරන්න හදන වැඩ. බූරු ගහන්න ඔය හදන්නේ.